අයිබුවන් දවසේ සියලු සිදුවීම් සවිස්තරාත්මක ඔබට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම උදේෂ්වාන ඉදමේ ගෙදර මම රුවනි කා කුමාරදාස ප්‍රථම නවදානේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයට වැඩම කරවන බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් හෙට දිවයිනට ධාතුන් වැඩම කරවීමේ විශේෂ සජීවී විකාශය හෙට සවස 3 සිට සියත ටීවී ඔස්සේ ලීටර් ගෑස් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 245කින් ඉහළට 700ක් මරු කටේ සිටින කොම්පඤ්ඤ වීදියේ මහල් නිවාස සංකීර්ණය ප්‍රථමයෙන් දේශීය පුවත් බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ වීමට ඇත්තේ තව දින දෙකක කාලයක් පමණයි සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සඳහා ඉන්දියාවේ සාරනාත් සිට සහ පාකිස්තානයේ තක්ෂිලා සිට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හෙට පස්වරුවේ දෙවියන්ට වැඩම කරවීමට නියමිතව තිබෙනවා මෙම අවස්ථාව බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ බැතිබර මාධ්‍ය දායකත්වයේ දරන සියත ටීවී තුලින් සජීවී ලෙස අප සූදානම් ඔබ වෙත ගෙනෙන්නට පස්වරු තුනේ සිට සියත ටීවී පැතිබර මාධ්‍ය දායකත්වයෙන් හැඩගැන්වෙන බුද්ධ රශ්මී 2018 ජාතික වෙසක් මංගල්‍ය සඳහා මේවන විට ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම වෙසක් කූඩු නිර්මාණය කරන නිර්මාණකරුවන්ද ලහි ලහියේ සූදානම් වන ආකාරය අද වෙසක් කලාප පරිශ්‍රයේ සංචාරය කළ අපට දක්නට ලැබුණා ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මාස 29 වනදා සිට මැයි 2 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා ප්‍රදර්ශනයට තැබෙන භූතානයේ සිට වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා කිහිපයක් ඊයේ රාත්‍රියේ දිවයිනට වැඩම කළා. එමෙන්ම ඉන්දියාවේ සිට වැඩම කරවීමට නියමිත ඉන්දියානු මහබෝධි සංගමයේ බාරකාරත්වයේ යටතේ ඇති බරණස් නුවර සාරනාත් හිපිහිටි මූලකන්ද කුටි විහාරයේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා හෙට පස්වරුවේ දිවයිනට වැඩම කරවීමට නියමිතයි. එමෙන්ම පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ රජයේ බාරකාරත්වයේ යටතේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හෙට රාත්‍රියේ 8ට දිවයිනට වැඩම කරවීමට නියමිතයි. මේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා දිවයිනට වැඩම කරවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට පස්වරු 3 සිට සියත ටීවී ඔස්සේ සජීවීව ගෙනීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. එලෙස වඩම්මවනු ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මහ ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා 29 වනදා රාත්‍රියේ 7 සිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි විශේෂ මන්දිරයක තැන්පත් කර තිබෙනවා. සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයේ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද තානාපතිවරුන්ද සහභාගී වීමට නියමිතයි. මෙම ධාතු ප්‍රදර්ශනයේ සමගාමීව රාජ්‍ය ආයතන 26ක් පළාත් සභා 7ක් සිය ප්‍රදර්ශන කොටේ 19ක් ප්‍රදර්ශනයට එකතු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම බුද්ධ රශ්මී වෙසක් කලාපයේදී දැවැන්ත වෙසක් කූඩු 220ක් පමණ ප්‍රදර්ශනයට තිබෙන අතර වෙසක් තොරන් දෙකක් සහ දන්සල්ද පැවැත්වෙනවා. බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ එකම වෙසක් කලාපයයි. ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජයේ වෙත ගෙන යාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ අනුරාධපුර සහිරා විද්‍යාලයේ සැමරුම් උළෙලට එක්වෙමින්. සත්තර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අභිධානයෙන් හා මාතලේ මහදිස්සාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුල අභිධාන මහානායක හිම්පාණන් වහන්සේ වෙත එම ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද පස්වරුවේ ශ්‍රී වලගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයේදී සිදු වුණා.
මෙම උත්සවයේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වෙත විජිනිපත පිළිගැන්වීමද සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. එන අනතුරුව පැවති උත්සව සභාව මතමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ යහපත් සහ විනයගරුක සමාජයක් පිළිබඳ බලාපොරොත්තු තිබිය හැක්කේ බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම තුලින් බවයි. රට වශයෙන් ගත් විට බෞද්ධ විහෙර විහාරස්ථාන සංවර්ධනය සංරක්ෂණය පුරාවස්තු සංරක්ෂණය මේ සඳහා රජයක් විදිහට ප්‍රමුඛ කාර්යයක් ඉටු කරගෙන යනවා. අපේ ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාව තුල කරුණු කීපයක් පැහැදිලි කළා. අපේ හාමුදුරනේ මම හිතනවා ඔබ වහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වෙලාවට निराකරණය වෙලා තව දවස් දෙකකින් තුනකින් ඔබ වහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම විශේෂයෙන් අවධානය යොමු කළා කටයුතු කරනවා. ලෝක කම්කරු දිනේ මේ දිනේ උදෑසන පත් වෙන රජේ අලුත් ඇමති මණ්ඩලයේ තුල ඔබ වහන්සේලාගේ ප්‍රශ්නයක් මම විසඳලා තිබෙනවායි කියන එක බොහොම ගෞරවපූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. කිලෝග්‍රෑම් 12.5ක ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ දැමූ බව ලීට්‍රෝ ගෑස් සමාගම පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙලෙස ලීට්‍රෝ සමාගම රුපියල් 245කින් ඉහළ දමා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියද මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිටම ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1676ක් දක්වා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා. ඒ අනුව මෙලෙස මිල ගණන් ඉහළ දැමීම සහ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් අප ලිට්‍රෝ ගෑස් සමාගමේ අලවි සහ ආයතනික සම්බන්ධතා අධ්‍යක්ෂ චමින්ද එදිරි වික්‍රම මහතාගෙන් විමසීමක් කළා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෘහස්ථ ගෑස් මිල පිළිබඳ සාකච්ඡා කීපකින් අනතුරුව අද දින අනුමැතිය දෙනු ලැබුවා සීලුම ගෑස් කම්පනීස් වලට මිල ඉහළ දැම සඳහා. ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676ක් වශයෙන් එනම් රුපියල් 245ක මුදලකින් මිල ඉහළ යනවා සෙනසුරාදා, ඒ කියන්නේ 28 වෙනිදා දින සිට. විශේෂයෙන්ම මෙවැනි මිලක වැඩිවීමට හේතුව ලෝක වෙළඳ පොලේ ඉහළ මිල අනුපාතයන් මත, විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ ගෑස් මිල පහුගිය අවුරුද්ද පුරාම සහ මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව පුරා විශාල වශයෙන් මිල ඉහළ ගියා 120%ක වැනි විශාල ප්‍රතිශතයකින් ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමක් සිද්ධ වුණා. ඒ අනුව තමයි පාරිභෝගික සේවා අධිකාරිය සමාගම් වල ඉල්ලීම මත ලෝක වෙළඳ පොලේ මිල සමග ඒ මිල සංසන්දනය කිරීමක් සඳහා තමයි මේ මිල සඳහා අනුමැතිය ලබා දුන්නේ. ජනතාව ගැන හිතලා අවම මිලක් තමයි රුපියල් 245ක් වැනි මිලක් තමයි අපි ඉල්ලුම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සිලින්ඩර වල, ඒ කියන්නේ කිලෝ 5 සහ කිලෝ 2.3 වැනි සිලින්ඩර වල ඉතාම අඩු මිල ප්‍රමාණයක් තමයි ඉහළ දාලා තියෙන්නේ. රුපියල් 20කින් තමයි කිලෝ 2.3 සිලින්ඩරය මිල වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒ වගේම කිලෝ 5 සිලින්ඩර රුපියල් 64කින් වැනි සුළු මුදලකින් තමයි මිල ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට ගැටලුවක් වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අපි ඇයි මේ අපිට මේ ප්‍රශ්නයක් පැනනගලා තියෙන 2019 20 21 22 කවුරු ගත්තේවත් අපි මේ කියවන්නේ. අපි ගත්තා නෙමෙයි, නිවන් කබ්‍රල් මහත්තයාම ගත්ත ණය තමයි. ඒව ගත්තේ මේ මේ 100.25ට නෙමෙයිනේ. නමුත් 106.5යි 107.5යි මේ බුලට් පේමන්ට් අපිට ගෙවන්නලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන නීති වෙනස් කිරීම ටික අපි කරගත්තා. නමුත් රුපියල අවප්‍රමාණ වීම හෝ අධි ප්‍රමාණ වීම අපි බලන්න ඕනේ සමස්තයක් හැටියට. මොකද අපි අපි ලංකාවට ආනයනය කරන භාණ්ඩවල යම්කිසි වැඩිවීමක් තියෙනවා. දැන් ඒවා ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැත්තම් අපිට ඒවට ගෙවන්න වෙනවා. නමුත් සමස්තයක් හැටියට අපි බලනකොට ආර්ථිකයේ GSP Plus එක හරහා order books දැන් දිගට වැඩි වෙමින් පවතිනවා. ගත්තොත් මත්ස්‍ය අපනයනය මම හිතන්නේ දැන් 150කට 60කට වඩා ගිය අවුරුද්දට වඩා වැඩි වෙලා තියෙනවා. සමහරව අපිට සමච්චල් කරා හිනහ වුණා, එලර්ට් ගැහුවා, ඇමරිකාවෙන් ලැබිච්ච GSP එක අයින් කරා කියලා. මම කලින්ම කිව්වා ඒක මේ ලංකාවේ විතරක් කරපු දෙයක් නෙමෙයි, සමස්තයක් හැටියට ඇමරිකාවේ ට්‍රම්ප් උන් නැහැ කරපු දෙයක් කියලා. දැන් ඒක ආය හැමෝටම ලැබිලා තියෙනවා. දැන් සමච්චල් කරපු කට්ටියට හිනහ වෙච්ච කට්ටිය මොකද කියන්නේ? ඒක ගැන මොකක්ද කියන්නේ? කොළඹ ජනාකීර්ණ කොම්පඤ්ඤ වීදියේ වැකන්ද ප්‍රදේශයේ කඩා වැටීමට ආසන්නව තිබෙන නිවාස සංකීර්ණයක් පිළිබඳවයි මේ සොයා බැලීම.
කොළඹ කොම්පඤ්ඤවීදියේ වැකන්ද නිවාස යෝජනා ක්‍රමයේ ගොඩනැගිලි මෙවන විට දැඩි අබලන්තත්වයක පවතිනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා එහිගේ අපට දෙක ගැනීමට හැකි වුණේ මෙම නිවාස සංකීර්ණයේ නිවාසයන් දැඩි අවදානම් තත්වයේ පවතින ආකාරයයි. 1974 වර්ෂයේ ඉදිකර තිබෙන මෙම නිවාස යෝජනා ක්‍රමයේ දැනට පවුල් 114ක 700කට අසන පිරිසක් ජීවත් වෙනවා. එමෙන්ම මීට අමතරව තවත් පවුල් 36ක් පමණ අනවසරයෙන් පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ. 2012 වසරේදී ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත තත්වයේ පවතින බවට නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙවන තුරුත් කිසිදු සංවර්ධන කටයුත්තකට ලක් නොවෙමින් අබලන්ව ඇති මෙම නිවාස සඳහා ආරක්ෂිත නිවාස ලබා දීමට කටයුතු කරන ලෙස මෙම නිවාසවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. බලධාරීන්ට ඉතින් අපි කියලා දැන් කාලයක් තිස්සේ ඉඳලා දැනුවත් කරලා තිබුණා මේක හදන්න බැරි වුණා. අපිම මේව සුද්ධ කරලා අපි පාලනය කරලා අපි තමයි මේව බල හදාගත්තේ. දැන් හොඳටම අබලන් වෙලා ගිහිල්ලා තියෙන්නේ අපේ ස්ථාන. අපිට ඕනේද මේ ස්ථානේ හොඳ ගෙවල් ලබා දීලා අපිට වැඩ කටයුතු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේ ෆ්ලැට් එක තමයි පොඩි කාලේ නම් ජීවත් වුණේ. මේවා අන්තිම සවුත් වෙලා තියෙන්නේ දැන්. කොයි මොහොතේ තුන්වෙනි ෆ්ලැට් එක හතරවෙනි ෆ්ලැට් එකයි කඩන් වැටේද කියලා අපිට කියන්න බෑ ඉතින්. බලධාරීන් දරුවත් කරලා අපි ගියාණ්ඩු වෙනුත් මල්ලි විරංශ මහත්තයා ගෙන්නලා අපි මේ ෆ්ලැට්ස් පෙන්නලා කරා. එනවාට කිසිම මේකක් උනේ නැහැ. ඒ ආණ්ඩුවිනුත් අපිට සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ. ඊයේ කතා කරා නිවුස් එකට ජනාධිපතිතුමා මහජනයා පීඩා කරන්න එපා කියලා. කවුරුත් බලන්නේ නැති මේ නිවුස් එක. ඒකට මහජනයා පීඩා නොවේද මේ කරන්න මේගොල්ලෝ? මම අහනවා එනම් පීඩා කරන්න නැතුව මහජනයා කිල්ලි මරියට ජනාධිපතිතුමාගේ වචන ඇහුම්කන් දෙනවා නම් මෙයා හරියට ඉෂ්ට කරන් කියලා. අපිට කුලියට ඉන්නේ අපිට ගයක් නැති නිසා. අපි රජයේ දැනුවත් වෙ ඉන්නේ. ඒතුළේ මේ කඩනවා නම් අපිට ගයක් අනුවාර්ම දෙන්න ඕනේ. මේ ළමයි දෙන්නක් එක්ක මම කොහෙ යන්නේ? මේ ප්ලට් එකට ඇවිල්ලා අවුරුදු 47ක් වෙනවා. අවුරුදු 47 ඉඳලම මේ ප්ලට් එකේ තමයි අපි ජීවත් වෙන්නේ. මගේ ළමයි. අපි පවුල් 3-4ක ගීක ගෙවල් අතර ඉන්නේ කියන්න බෑ. ඉන්න බෑ. කොයි වෙලාවෙත් තට්ටුව කඩාගෙන වන්න තොලුවට නෙවටින් වැඳලා ඉල්ලන්නේ අපිට සුදුසුද? අපේ ළමයින්ටත් එක මං කියන්නේ අපිට දෙන්න කියලා. මේ ජනතාවගේ අහිංසක ජීවිත මෙම ගොඩනැගිලිවල යකඩ කණුවලට යටවනතුරු තවදුරටත් බලා සිටිය හැකිද? බලධාරීනි, මෙම ගැටලුවට විසඳුම් ලබා දී මෝනගේ ජීවිත ආරක්ෂා කිරීම හුදෙක් ඔබ සතුවකකීමක් වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම අනෙක් පක්ෂවලත් අර්බුද ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. වෙනදාටත් වඩා විශාල වශයෙන් අපි දැවැන්ත ලෙස මේ රැලිය සංවිධානය කරනවා. මේ රැලිය අපි සඳහා පැවැත්වීමට අපි තෝරාගත්තේ චෙන්කල් අඩි ක්‍රීඩාංගණය. එතකොට UNPA දෙකට කැඩිලා නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන එක තමයි තමුන් හදිනා ඇඟටමාරු. අනිත් පක්ෂ කැඩෙන එක ගැන කතාවක් නැහැ. ඒවා ආරක්ෂා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න උඩගිනි දෙනවා. හරිද? ඉතින් ඒවා කලමනාකරණය කරගන්න පක්ෂ දෙක ගන්න ඕනේ. අපි ඒ කලමනාකරණය කරගෙන යනවා අපේ පක්ෂය තුල. අනිත් පක්ෂත් කරගෙන යනවා. කවුරු සාර්ථක වේද කියන ප්‍රතිඵලය උඩ මැතිවරණ ප්‍රතිඵලයයි. සහභාගී ඒ ගමනක අවසානයේ සිදු වෙන්නේ නැහැ. දැන් ගමනක අලුත් ගමනක ආරම්භය මේ මැයි දින රැලියත් එක්කම පටන් ගන්නවා. අපි සියලුම බලවේග පුලුවන් තරම් දුරට එකතු කරගෙන එන ජනාධිපති වර්ණය වෙනකොට මහමැතිවරණකට වැඩ කටයුතු කරයි. තමුන්නස් ඒව දැක ගන්න පුළුවන් වෙයි. අටවෙනිදාගෙන් පස්සේ දේශපාලන කටයුතු පිළිබඳව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ඒ වැඩ කටයුතු අපි සකස් කළා. මේ වගේම ඔබතුමාලා බලන්න. සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔබෝත්තා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් තබන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පැහැදිලිව අපේ ගමනට කිසිම බාධාවක් නැහැ. නව යහපාලන රජයේ ඉදිරියට අරන් යනවා. ඒ වගේම ගරු අගමැතිතුමා ජනාධිපතිවත් අතර දැන් අවබෝධතා කිවිසුමක් අපි සකස් කරගෙන යනවා. ඒක මං හිතන්නේ අදට අත්සන් කරයි. ඊට පස්සේ නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙයි. දැන් මේ වෙන විට විද්‍යාපති ජනාධිපතිත්වයේ අවශ්‍ය කිරීම සම්බන්ධ විවිධ මත මතාන්තර පළ වෙනවා. මේ වෙන වර්තමාන තත්ත්වය මොකද ඒසම්? නැහැ ඉතින් ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම විද්‍යාක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. පොදු ජන එක්සත් පිරිමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වමේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හැම පක්ෂයක්ම ජෝතික ඉදිරි කිරීමේ බැංකුව විසින් 19 වසරකට පසුව තරුණ පරපුර වෙනුවෙන් මෙම නව ගිණුම හඳුන්වා දෙනු ලැබුවා. ඒ NSP IIM සන්නාමසල කොන යටතේ
ජාතික ඉදිරි කිරීමේ බැංකුව ප්‍රධාන විධායක නිලධාරී SDN පෙරේරා මහතා විසින් මෙම නව ගෙනුම එළදැක්වීම සිදු කළා. වයස වර්ධ 20-30 අතර තරුණ පරපුර සඳහා මෙම ගිනම විවෘත වන අතර මෙහි විශේෂත්වය පන්නේ මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාගත හැකි වීමයි. මේ අතර NSB IIM ගිනුම මොඩල් ෂොප් ආයතනය සහ සේත TV එක්ව සංවිධානය කරන සේත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියට සමානුග්‍රහය දක්වන අතර එම තරගාවලියේ අවසන් පූර්ව වටේ නියෝජනය කරන තරුණෙන් 20 දෙනාද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක්. එමෙන්ම මෙම අවස්ථාව සඳහා NSB බැංකුවේ කළමනාකාරීත්වය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපර්ම මහතා සහ මොඩල් ෂොප් අධ්‍යක්ෂිකා ප්‍රවීණ නෙලි, සංගීතා වීරරත්න මහත්මිය සහ මාධ්‍යවේදින් රසක් එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.